අයිබෝවන් එක්වන්නත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතරතුරු ප්‍රකාශය ලැබෙටේට් සමගින් මම ශාමල් බණ්ඩාර ජයපත්න මම ලක්ෂී රාමනායක ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත මාස 6ක් තුල නව වෛද්‍ය පනතක් ගේන්න ජනපති සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි ලමාරෝහලේ වකුගඩු සත්කමින් මියගිය දරුවාගේ අධිකරණ වෛද්‍ය වාර්තාව ගැටලු සහිතයි විමර්ශනවලට පාදක කරගන්න එපා අධිකරණයෙන් පොලිසියට නියෝගයක් තුල්හිරියේ බස් අනතුරෙන් අයෙක් මරුට 22 දෙනෙකු රෝහලේ පොලිස් කොස්තාපල් වරේකුට මරණ තර්ජනය එල්ල කළ බස් රියදුර රිමාන් වතුරට ගැටෙන ඇමතිවරු විදුලි බලය අඛණ්ඩව දෙන්න ප්‍රශ්නය පිළිබඳව එතුමලා කටයුතු කරනවා ඒ වගේම අපි කොහොම හරි උත්සාහ කරනවා මේ වගාවන් ටික ආරක්ෂා කරගන්න මේ වෙලාවේදී එතුමත් නම්මේ සීල වෙලා ඉතින් මේ වතුර ටික දිය යුතුයි ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ ප්‍රතිපල වෙනස් කිරීමට කුමන්ත්‍රණය කළ බවට තවත් චෝදනාවක් කොළඹ රජයේ අරයල මාරෝහලේදී තුන්හැවිරිදි දරුවෙකුගේ නරක් වූ වකුගඩුව වෙනුවට හොඳ තත්ත්වයේ තිබූ වකුගඩුව ඉවත් කිරීමෙන් පසු අදාළ දරුවා මේ සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය අද පොලිසියට නියෝග කළා. ඒ අදාළ සිද්ධිය පිළිබඳව බොරැල්ල පොලිසිය අද අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදී මේ අතර අදාළ දරුවාගේ මරණය පිළිබඳව ලබා දී තිබූ අධිකරණ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන්ද අද විවේචන එල්ල වුණා. කොළඹ රජයේ අරයල අමාරෝහලේදී අවුරුදු 3ක පිරිමි දරුවෙකුගේ නරක් වූ වකුගඩුවක් ඉවත් කිරීමේ සත්කමේදී නිරෝගී වකුගඩුවද ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගෙන ඇති වූ රෝගී තත්ත්වය මත මියගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කොට අධිකරණයට වහාම වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය අද බොරැල්ල පොලිසියට නියෝග කළා. එය අදාළ සිද්ධිය පිළිබඳව බොරැල්ල අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදී එදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඉදිරිපත් කර තිබූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබුණේ එම දරුවාට උපතින්ම පිහිටා ඇත්තේ එක් වකුගඩුවක් පමණක් බවයි. දරුවාට තිබුණේ එක් වකුගඩුවක් නම් ඒ ඉවත් කිරීමට තරම් වෛද්‍යවරුන් අඥාන වූයේ ඇයිදැයි ගැටලුවක් පැන නගින බව අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර සිටියා. දරුවාගේ මරණය පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය වාර්තාවක් බවත් එසේ කිරීමට ඔහුට අයිතියක් නොමැති බවත් දරුවාගේ මව්පියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දුන්නා. ඔහු පැවසුවේ දරුවා ප්‍රතිකාර ලැබූ සමයේ CT ස්කෑන් පරීක්ෂණ 15ක් පමණ සිදු කළ බව හා එම අවස්ථාවලදී වකුගඩු දෙකම ඇති බව තහවුරු වූ පසුබිමක අදාළ අධිකරණ වෛද්‍යවරයා එවන්නක් පැවසූ බවයි. එදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවති නඩු කටයුතු කිහිපයක් දැඩි ලෙස අවුල් සහගත වන ආකාරයෙන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති අයෙකු බව විවෘත අධිකරණයේ හමුවේ පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරිය ඔහු මේවන විට එම දරුවා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පදනම් කරගෙන ඉදිරි විමර්ශන සිදු නොකරන ලෙසට නියෝග කර සිටියා. මෙවැනි අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේ කුමන හේතුවක් මතද යන්න හා නිරෝගී වකුගඩුව ඉවත් කළේ ඇයිද යන්න අනාවරණය කරගත යුතු බව දරුවාගේ මව්පියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා පෙන්වා දුන්නා. මේ සෞඛ්‍ය බලධාරීන් මේ තමන්ගේ අතින් ඉෂ්ට සිද්ධිය වහගන්න සැහැඬ උත්සාහ කරනවා අපිට පේනවා. හරි දැන් මේකෙදි පැහැදිලිවම වෛද්‍ය වාර්තා රාශියකින් වකුගඩු දෙකක් තියෙනවා ප්‍රකාශ කර තිබීදී පොලිසියට සහ සෞඛ්‍ය බලධාරීන්ට අවශ්‍ය ආකාරයට අධිකරණ වෛද්‍ය වාර්තාව නිර්මාණය කළා තියෙනවා කියන පේනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම අධිකරණ වෛද්‍ය වාර්තාව සැදබු වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපි ඉදිරියේ නීතිමය පැටවතු ගන්න අපි උත්සාහ කරනවා. බලාපොරොත්තු වෙන මේ දරුවා අධිකරණයෙන් අපිට මේ ඉතුවේ කියලා අපි සාධාරණ ඉතුවේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපිට මේ මෙතන තැනෙන්න වෙන පොතන්ටවත් ගිහිල්ලා මේකෙන් අපිට යුක්තියක් බලාපොරොත්තු වෙන්න බෑ. මට වුණ දේ ඇවිල්ලා තව කෙනෙකුට වෙන්න එපා කියලා තමයි මම මෙතන තහා. ඉන්දිය රුපියල ශ්‍රී ලංකාව තුල ව්‍යවහාර මුදල් ඒකකයක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. ඉන්දියානු රුපියල මෙරට භාවිතයට ගැනීම සම්බන්ධයෙන් පවතින වැරදි තොරතුරු පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනේ.
ඉන්දියානු රුපියල මෙරට භාවිතයට ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ වැරදි තොරතුරු හුවමාරු වන බව කියන ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වළංගු මුදල් ඒකකයේ ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතින බවයි. ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මූලාශ්‍ර රටක් වන බැවින් බැංකු ගනුදෙනු සඳහා ඉන්දියා රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීම ඉන්දියානු සංචාරකයන්ට වැඩි පහසුවක් බවද එම නිවේදනයේ සඳහන්. එහෙත් ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාව තුල දේශීය ගෙවීම් සහ පියවීම් කිරීම සඳහා ඉන්දියා රුපියල වළංගු මුදල් ඒකකයක් බවට පත් නොවන බවද මහ බැංකුව අවධාරණය කර සිටිනවා. ශ්‍රී ලංකාව තුල නේවාසිකයන් අතර සිදුවන සියලු ගනුදෙනු සඳහා භාවිත කළ හැක්කේ ශ්‍රී ලංකාවේ වළංගු මුදල් ඒකකයේ වන ශ්‍රී ලංකා රුපියල පමණක් බවද මහ බැංකුව මගින් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වෙනවා. මෙතර මෙරට ඉන්ධන මෙහෙයුම් සඳහා එක්ව සිටින චීනයේ සිනුපෙක් සමාගම විසින් සිය දෙවන ඉන්ධන තොගයද මෙරටට ගෙන්වා තිබෙනවා. එම සමාගමේ නියෝජිතේ කියා සිටියේ ඉන්ධන මෙට්‍රික් ටොන් 42000ක තොගයක් ඊට අයත් බවයි. එමෙන්ම මෙරටට ගෙන ආ පළමු ඉන්ධන තොගය වන මෙට්‍රික් ටොන් 45000ක තොගය ඊයේ දිනේ මුදා හැරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය ලිපිලේඛන සකස් කිරීම සහ මහ බැංකු ගිණුම් විවෘත කිරීම තවදුරටත් සිදු කරමින් පවතිනවා. මෙම ගිණුම් විවෘත කිරීම සඳහා අදත් ප්‍රදේශ රැසකම රාජ්‍ය බැංකු ඉදිරිපිට උදෑසන සිට දිගු පොලින් දක්නට ලැබුණා. බැංකු ගිණුම් ටික විවෘත වෙලා නැහැ තාම දේවිච්චායි. ඒ ටික විවෘත කරන්න වැඩපිළිවෙලක් වෙයි තුන්වෙනි පාර්ශවයක් මැදිහත් නොවි ඔබට ඔබේ ගිණුමට මුදල් ලබා දීමේ ක්‍රමවේදය තමයි මේ සකස් කරන්නේ. නියතර තේපොල් රබර් අපනයන ආදායම ඉහළ යමින් පවතින බවත් එම වගාවන් සංවර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. යපනයන ආදායම් පැත්තෙන් ගිය වසරේදී අපිට ඩොලර් බිලියන 1.2ක ආදායමක් ලැබුණා සමස්ත තේ අපනයනෙන්. ගිය වසර දෙකේදීම අපි රබර් අපනයනෙනුත් ඩොලර් බිලියනයක ආදායමක් උපයගෙන තිබුණා. ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයන්ට ලෝක ඉල්ලුමක් ඇති වෙමින් තිබෙනවා. මේ වසරේදී අපි හිතනවා යපනයන ආදායම අවම වශයෙන් අපිට ඩොලර් මිලියන 700කට අධික ආදායමක් පොල් ආශ්‍රිත අපනයන ලබා ගන්න පුළුවන් වෙයි කියලා තියෙනවා. ඒත් එක්කම අපි ජනාධිපතිතුමාගේ විශේෂ ඉල්ලීම මත උතුරු පළාතේ පොල් ත්‍රිකෝණයක් ශ්‍රී ලංකාවේ දෙවන පොල් ත්‍රිකෝණය උතුරු පළාතේ ස්ථාපනය කරන්න මේ අවුරුද්දේ කටයුතු කරනවා. සැප්තැම්බර් මාස 2 වෙනිදා ලෝක පොල් දිනයට සමගාමීව අපි ඒ කටයුතු යාපනයෙන් ආරම්භ කරනවා. ඒතර යාපනය පේදුරුතුඩුව මන්නාරම සහ මුල්ලතිව් කෝකිලා ප්‍රදේශ ආවරණය වන පරිදි උතුරු පළාතේ සියලුම දිස්ත්‍රික්ක මුල්ලතිව් වවුනියා කිලිනොච්චි සහ යාපන දිස්ත්‍රික්ක යන ආවරණය වන පරිදි මේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් විශේෂ ප්‍රවර්ධනයක් කරන්න අපේ ශ්‍රී ලංකා පොල් නිෂ්පාදනයට විශාල ශක්තියක් උතුරේ පොල් ත්‍රිකෝණයෙන් ලැබේවි කියලත් අපි විශ්වාස කරනවා. ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස 6ක් තුළ නව වෛද්‍ය පනතක් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එමගින් දැනට පවතින වෛද්‍ය ආඥා පනති අඩුපාඩු මගහැර මහජන හිතකාමී සෞඛ්‍ය සේවාවක් තහවුරු කළ හැකි බවයි ජනාධිපතිවරයා අද පැවති සාකච්ඡාවකදී පෙන්වා දුන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සමග ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳව අද සාකච්ඡා කළා. එම හමුවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එක්ව සිටියා. මෙහිදී දැනට පවතින අඩුපාඩු මගහැරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට තවත් රුපියල් බිලියන 30ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමටයි එකඟතාවය පළ වුණේ. ඊට අමතරව ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා නව වෛද්‍ය පනතක් සම්පාදනය කර ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය අනුමත වෙනත් රටවල ඖෂධ සහ නිර්දේශිත ඖෂධ මෙරටදී අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමටද එහිදී ජනාධිපතිවරයා ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් හෙට දිනේදී වැඩවර්ජනයක් සිදු කිරීමට නියමිතව තිබුණා. ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව පවතින ගැටලු මාධ්‍යට දැනුම් දීම තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිවයි. කෙසේ වෙතත් අද සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින් අතර සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකින් පසු එම වර්ජනය අත්හිටුවීමටයි තීරණය වුණේ. සෞඛ්‍ය ලේකම්වරයා ඉතා පැහැදිලිව අද දවසේ අපිට ප්‍රතිඥාවක් දුන්නා. ඒ චක්‍රලේඛය ඇතුලේ කිසිසේත්ම වෘත්තීය සමිති දඩයම් කිරීමට එතුමා උත්සාහ නොකර
බව සහ ආයතන සංග්‍රහය තුල වෘත්තීය සමිති වලට දීලා තියෙන වරප්‍රසාද වලට පටහැනිව කටයුතු කරන්න ලේකම්වරයෙකු විදියට ඔහු කටයුතු කරන්නේ නැති බව ඒ තහවුරු කිරීමත් එක්ක අපි වෘත්තීය සමිති කමිටුව විදියට තීරණයක් ගත්තා ඒ වගේම පරිපූර්ණ කතුරු වෛද්‍ය සේවා බල මණ්ඩලය විදියට තීරණයක් ගත්තා හෙට දවසේ වර්ජනය తాවකාලික වත්තිටවන්න ජලය නොමැති කමින් විනාශ වීමේ අවධානමට ලක්ව ඇති වලව කලාපේ විවගාව සඳහා ජලය ලබා දීමට මොනරාගල ගොවීන් කැමැත්ත පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පවසනවා. ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ වැව් 11ක ජලයෙන් කොටසක් වේලියෝ යොස්සේ උඩවලව ජලාශයට ලබා ගැනීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. මෙතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දැනට පවතින නියං තත්වය ඔක්තෝබර් වන විට පහව යනු ඇති බවයි. රටේ බොහෝ ප්‍රදේශවලට බලපෑ ඇති නියගේ හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයකම ජල මට්ටම් සීක්‍ර ලෙස පහළ බැස තිබෙනවා. මෙම කාලගුණික තත්වය එළමෙන ඔක්තෝබර් මාසය දක්වා පවතුන ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එල් දිනෝ තත්ත්වයත් එක්කලා අපිට ඉදිරි දින කීපේ නම් එතරම් වැස්ස බලාපොරොත්තු වෙන්නට නොහැකි. නමුත් දිගු කාලීන අනාවය කියන සැලකුවත්තෙම සාමාන්‍ය ඔක්තෝබර් නොවැම්බර් කියන්නේ අපිට ලංකාවේ වාර්ෂික වර්ෂාපතනයෙන් 30%ක්ම ලැබෙන්නේ මෙම මාස දෙකේ. එල් දිනෝ තත්ත්වයත් එක්ක ඔක්තෝබර් නොවැම්බර් මාසවල වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. මේ අතර නියන්තත්වයේ හේතුවෙන් උඩවලව ජලාශයේද සිඳී ගොස් ඇති අතර එම ජලයෙන් අස්වැදු කුඹුරු බිම් සඳහා ජලයේ සැපීමට නොහැකි වීමෙන් අක්කර 65000ක පමණ වගා කර ඇති විවගාවන් විනාශ වී යාමේ අවදානමක් මතුව තිබෙනවා. එවන් පසුබිමක් තුළ උඩවලව ජලාශයේ පෝෂක ජල මූලාශ්‍රයක් වන සමනල වැව ජලාශයෙන් ජලය කඩිනමින් ලබා දෙන ලෙස ගොවින් ඉල්ලීම් කළද සමනල වැව ජලාශයේ ඉතිරි වී ඇති ජලයෙන් කොටසක් උඩවලව ජලාශයට මුදා හැරී හොත් දකුණු පළාතට පැය 3ක විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවන බවයි විදුලි බල මණ්ඩලය පවසා ඇත්තේ. මේ අතර වලව කලාපයේ ගොවීන් තම ජල ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් දින 10ක සිට ඇමිලිපිටිය නගර මැදේ සත්‍යග්‍රහයක නිරතව සිටිනවා. කඩිනමින් ජලය ලබා දී තම වීගොවිතන ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා වලව කලාපයේ අගුණකොළ පැලැස්සේ ගොවීන් පිටිසක් අද අගුණකොළ පැලැස්ස නගරයේදී මෙලෙස විරෝධතාවක නිරත වුණා. උඩවලව ජලාශයට වතුර ගෙනල්ලා අඩුම ගානේ අක්කර අඩි 20000ක් ගෙනල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න. මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයාද අද හම්බන්තොට අගුණකොළ පැලැස්ස ගුරුන්නහේගේ ආර ප්‍රදේශයේ වීගොවිතනට අත්ව ඇති ඉරණම ගැන මෙලෙස සුව බැලුවා. මේ යන තත්ත්වයේ උඩ තව දවස් කීපයක් යනකොට සමනල ජලාශයෙන් විදුලි උත්පාදනය කරන්න බැරි වෙනවා. එහෙමනම් මේගොල්ලෝ දැන් පව කට් එකක් ගෙන කියනවා. කොහොමත් මේ පව කට් එක එනවා දැන් ඉස්සරහට. එයාලා කියන විදියට. එහෙමනම් ඒ පව කට් එක තව කීපයකට මෙහා පැත්තට එන එක විතරයි වෙන්නේ මේ වතුර ටික නිදහස් කරනවා. අන්තිමට දැන් මොකද්ද වෙන්නේ? කරන්ට් එකක් නැහැ, කුඹුරුත් නැහැ. මේ අපරාධේ තවක් කරන්න එපා. වලව ගොවීන්ගේ ජල ගැටලුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ මොනරාගල ගොවීන්ගේ එකගතාවය මත දිස්ත්‍රික්කයේ වැව් 11ක ඇති ජලයෙන් කොටසක් වේලියෝය හරහා උඩවලව ජලාශයට ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි. මේ අනුව දිනකට ජලය අක්කර අඩි 1200ක ප්‍රමාණයක් උඩවලව ජලාශය වෙත ලබා ගැනීමට අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන්. මෙලෙස උඩවලව ජලාශයට ජලය නොලබන හොත් විවගාවෙන් රුපියල් බිලියන 17ක සහ විදුලි උත්පාදනයෙන් බිලියන 1.6ක පාඩුවක් සිදු වන ඇතයි කනන් පලා තිබෙනවා. එසේ වුවත් අනෙකුත් වගාවන්ද ඇතුළුව සිදුවිය හැකි සමස්ත මූල්‍යමය පාඩුව රුපියල් මිලියන 30000 ඉක්ම වනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ. දැන් විදුලි බලය විසන්ධි කිරීමට හෙන හේතුව එක්ක විදුලි බල මණ්ඩලය විදුලි බලය අඛණ්ඩව දෙන්න ප්‍රශ්නය පිළිබඳව එතුමලා කටයුතු කරනවා. ඒ වගේම අපි කොහොම හරි උත්සාහ කරනවා මේ වගාවන් ටික ආරක්ෂා කරගන්න ජලය ලබා දෙන්න. මොකද හේතුව ඉදිරියේදී මේ තත්ත්වෙත් එක්ක ආහාර සුරක්ෂිතතාවය ගැනත් අපි සැලකිල්ලට ගන්න ඕන. මේ අතර පවතින නියගේ හේතුවෙන් ජල විදුලි බල උත්පාදනයට ගැටලු ඇති බව පවසමින් ආණ්ඩුව හදිසි මිලදී ගැනීම සිදු කිරීමට සරසන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා පවසන්නේ ටෙන්ඩර පටිපාටියෙන් බැහැරව සිදුවන මෙම ක්‍රියාදාමය තුළින් මුදල් ගසා කෑමක් සිදුවන බවයි. විපක්ෂ නායකවරයා පළ කළ එම අදහස් මෙන්ම නියගය සහ විදුලි අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් අක්කර 50000ක් 60000ක් සම්පූර්ණයෙන්ම ජලය නොමැතිව උඩවලව ව්‍යාපාරයේ ගොවින් අන්තඅසරණ භාවයට පත් වෙනස්. උඩවලව ව්‍යාපාරයේ පමණක් නෙවෙයි මුළු රටේම ගොවි ජනතාව මේ ප්‍රශ්නේ නිසා මහා ගැටලුකාරී තත්ත්වයකට පත් වෙනවා. මොකද මේකට හේතුව නිසි ජල කළමනාකරණයක් නෑ. නිකන් හීන ඇත්ත කළ නැගිටලා වගේ කියනවා. ජල ප්‍රශ්නයක් තියෙනවා. පෞද්ගලික මිලදී ගැනීම වලට යන්නට ඕන. ගොවින්ට නම් වතුර දෙන්න බැහැ කියලා අන්න
පහුගියදා කැබිනට් එකක් තීන්දුව කරලා තියෙනවා. මොකද ඒකේ තේරුම හදිසි මිලදී ගැනීම කරනවායි කියන්නේ මිත්‍රවරුනි නම්බර් එකේ ගසා කෑමක් හොරා කෑමක් සිද්ධ වෙනවා. අනේ අපි කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට කුහක වෙන්න එපා. කුහක වෙන්න එපා. කුහක වුණ ගමන් වෙන්නේ තමන්ම පිරිහෙනවා. සතුටු වෙන්න. මේ රට අද තිබුණ තැන අද කොතනද ඉන්නේ කියන තැන ඉඳලා මේ රට ගැන හිතලා සතුටු වෙන්න. රටේ ප්‍රශ්න සේරම විසඳිලා රට තාමත් ඉහළ තැනකට ඇවිල්ලා කියලා අපි කියන්නේ නැහැ. පසුගිය අවුරුදු තුනත් දේවල් ටික දැක්කහම රට ඉතාමත් හොඳ තැනකට අද ඇවිල්ලා තියෙනවා. එහෙමනම් ආ රටේ විදුලි මේ ජලයේ කෘෂිකර්මයට සැපවුවොත් දකුණු පළාතේ යම් ප්‍රදේශවලට පැය 4ක විදුලි කප්පාදුවක් එනවා කියලා. එතකොට පැය 4ක් කලුවරේ ඉන්නවද ජාතියක් බඩගින්නේ ඉන්නවද කියන ප්‍රශ්නේ තියෙනවා. ලෝකේ පුරාම මේ වෙන විට ආහාර අර්බුදයක් ඇති වෙමින් පවතිනවා. මෙවැනි පසුබිමක කලුවරේ ඉන්නවද බඩගින්නේ ඉන්නවද කියලා තෝරා ගැනීමක් කරන්න තියෙන්නේ. මගේ ආණ්ඩුවේ තෝරා ගැනීම නම් ආලෝකයෙන් ඉමු කියන එක. මගේ තෝරා ගැනීම නම් කලුවරේ හරි කාලා ඉමු කියන එක. දැන් මම කියන්නේ විදුලිය ඩීසල් බලාගාර හරි යොදලා විදුලිය පවත්වාගෙන යන්න. නමුත් මේ වෙලාවේදී අතුමත් නම්මේ සීල වෙලා. ඉතින් මේ වතුර ටික දිය යුතුයි. ආර්ථික වශයෙන් බැලුවත් විදුලිය කපනවාට වඩා විශාල අපේ රට රැඳ තියෙන ආදායමක් අස්වැන්නක් නැති වෙනවා. මේ ජලය ටික දුන්නේ නැත්තම්. මම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙතර ජලගාස්තු හිල නැංවීම සඳහා ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එය අනුව සමස්තයක් ලෙස 50%කට ආසන්න ප්‍රතිශතයකින් ජලගාස්තු හිල නැංවීමට නියමිතයි. කෙසේ වෙතත් සමෘද්ධි සහ අඩු ආදායම් පවුල් සඳහා ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ජල සම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී ජාලිය සීකුගේ මහතා පැවසුවා. රතවාහන රාජකාරියේ නිරතව පොලිස් කොස්තාපල්වරයෙකුට මරණ තර්ජන එල්ල කළ පෞද්ගලික බස් රථ රියදුරෙකු ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා අද නියෝග කළා. සැකකරු පොලිස් නිලධාරියාට මරණ තර්ජනය කර තිබුණේ රාජකීය බස් නැවතුම් පොළ අසල රත වාහන රාජකාරියේ නිරතව සිටියදී. නියමිත ස්ථානයෙන් පිටත බස් රථයක් නතර කිරීම සම්බන්ධයෙන් රාජකාරී කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට අදාළ රියදුරා මරණ තර්ජනය කර තිබුණේ ඊයේ දිනේදී. එම අවස්ථාව රූගත කිරීමටයි පොලිස් නිලධාරීන් පියවරගෙන තිබුණේ. මන්න උසාවියට බය නම් ඕන දනකට දාන්න. දඩ ගන්න වඩා ලොකු දෙයක් නෑ පාරේ ඉන්න එපා. හරි. මතක තියාගන්න මං. කිසිම අවුලක් නෑ. රට කළා මරණ උඹ අනිවාර්යයි. හරි කිසිම අවුලක් නෑ. කවුරුනම් කමන්නේ. හරි කිසිම අවුලක් නෑ. හරිද? කිසිම අවුලක් නෑ. මගේ නම හරි කිසිම අවුලක් නෑ. බලා බලන්න. මට කවුරුන්න යුනිෆෝම් එකට කරු කොල්ල තලකලා යවන්නකො. හරි. Thank you. තමා උඹ ගහන පොලේ උස්සලා. අත්පරදේ. හරි. Thank you. Thank you. මේ පිළිමදෝ විමර්ශනය කළ පොලිසිය මහරගම නිලම් මහර ප්‍රදේශයේදී අදාළ සැකකරු අතරගොඩගෙන තිබුණා. පොලිසිය කළ ප්‍රශ්න කිරීම හම්බවේ තමන් අධික රුධිර පීඩනයෙන් පෙළෙන කෙනෙකු බැවින් මෙලෙස කේන්ති ගියේ බව සැකකරු විසින් ප්‍රකාශ කර තිබූ අතර ඒ පිළිබඳව කනගාටු වන බවත් පවසා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් වැලිකඩ පොලිසිය රැගෙන සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද කොළඹ අංක 4 මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා හමුවටයි ඉදිරිපත් කෙරුණේ. එෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සැකකරුට අපලබා දෙන ලෙස ඉල්ලා සිටියද පොලිසිය ඊට තරයේ විරුද්ධ වුණා. අදාළ තර්ජනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා නිතර මහමාර්ගයේ ගැවසෙන රථවාහන නිලධාරියෙකු බැවින් සැකකරු අතින් කුමන හෝ වේලාවක ඔහුට යම් හානියක් විය හැකි බවයි වැලිකඩ පොලිසිය පෙන්වා දුන්නේ. එමෙන්ම පොලිසිය සැකකරුට රාජකාරියට බහදා කිරීම මරණ තර්ජනය එල්ල කිරීම අයිතු බලපෑමතුළු චෝදනා 7ක් ගොනු කර තිබූ අතර ඔහුව මානසික වෛද්‍යවරයෙකු හමුවට පමුණුණු ලෙසද ඉල්ලීමක් කර තිබුණා. දෙපාර්ශ්වයේ දැක් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පියවර ගත්තේ සැකකරු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන්ගෙන් 85%ක් එක්වරක් පමණක් මෙරට සංචාරය කරන්නන් බවට පත්ව ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනාගමගේ මහත්මිය පවසනවා. මෙරටට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සහ සත්කාර ලබා නොදීම හේතුවෙන් මේ තත්ත්වය මතුව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළේ.
වසර කිහිපයක් තිස්සේ කඩා වැටී තිබූ මෙරට සංචාරක ව්‍යාපාරය මේ වන විට ක්‍රම ක්‍රමයෙන් ඉහළ තත්ත්වයකට පත්වෙමින් පවතිනවා. පසුගිය ජූලි මාසයේදී මෙරටට සංචාරකින් 143039 දිනෙකු පැමිණ ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේ සිට අද දිනය දක්වා පැමිණ ඇති මුළු සංචාරකින් ගණන වාර්තා වන්නේ 767913ක් ලෙසයි. එය අනුව 2022 වසරට සාපේක්ෂව සංචාරකින් පැමිණීමේ වර්ධනය 202%කින් ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මෙරටට පැමිණි ඉහළ පෙළේ විදේශ නිලධාරීන් දෙදෙනෙක් ගුවන්තොටුපළේදී මුහුණ දුන් අමහිරි සිද්ධියක් සම්බන්ධයෙන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනාගමගේ මහත්මිය අද මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළා. ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වරට World Travel Awards දෙසැම්බර් මාසේ පවත්වන්න ලෑස්ති කළා තියෙනවා. මේගොල්ලන් ඩුබායි වල තියෙනවා මේක ඔක්තෝබර් මාසේ මේ awards ceremony එක. ඒකේ ෆිනාලි එක තමයි ලංකාවේ තියන්න මේගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අපි ඉල්ලගත් ලංකාව ප්‍රොමෝට් කරන්න අපි ප්‍රවර්ධනය කරන්න ලෝකේ රටවල් 117ක් පමණ මේකට සහභාගි වෙනවා. හරිම කණගාටුයි කියන්න මේගොල්ලන් ගුවන්තොටුපළේදී අපේ නරක විදිහේ එක්ස්පීරියන්ස් එකකට මුහුණ දීලා තියෙන මේ දෙපළම ඒගොල්ලන්ව නිකන් කිසි ගානකට ගන්න නැතුව කවුන්ටර් එකක් ළඟට යවලා තියෙනවා ඒ උදේ. මේ ගුවන් තොටුපළේ රස්සාව කරන්න දන්නේ නැත්නම් මිනිස්සු මේක රස්සාව කරන්න පුළුවන් මිනිහෙකුට බාර දීලා යන්න ඕනම කෙනෙක් මේ රට ඇත්තටම මගේ දකුණු පැත්තේ ඉන්න මේ මහත්මයා මට මේ දැන් එක්ස්ප්ලেইন කරලා කිව්වේ මට ලංකාව ආපහු යන්න හිතුණා කිව්වා. මොකටද මම මෙතන ආවේ? ඇයි මං මේ මේකට මූණ දෙන්නේ? මොකටද මෙහෙම කිව්වේ? රටම හරක් ගාලක් වගේ. මේ මිනිසුන් එහෙට තල්ලු කරනවා මෙහෙට තල්ලු කරනවා. මේ සංචාරකයෝ මේ රටේ 85%ක් one time destination එකක් වෙලා තියෙන මේ රට. ඒ කියන්නේ නැවත එන්නේ නැහැ 85%ක් එකපාරයි එන්නේ. කාටද පාඩු? මේ පළවෙනි පාර නෙමෙයි මට මේ කම්ප්ලේන් එක ඇවිල්ලා තියෙන්නේ සංචාරක රාජ්‍ය ඇමතිනි විදිහට මට ඇවිල්ලා තියෙනවා මේ කම්ප්ලේන් එක. හැම රටකින්ම මේ රටට ආපු මිනිස්සුන්ට මේ විදිහ සැලකිලි ලැබිලා. ඉතින් ඒක වහාම නවත්තන්න ඕන අපි. ඉතින් ඒකට මම අනිවාර්යයෙන්ම පියවර ගන්නවා. මේගොල්ල හෙට ජනාධිපති හම්බුනාමත් ජනාධිපති තුමාටත් මේක ගැන කම්ප්ලේන් එකක් දැනවවා කියලා තමයි කිව්වේ. මම හරි කැමතියිම කරනවා. මොකද මේක හැදෙන්න ඕන කොතනින් හරි. This is Live at 8. නුවරඑළිය ග්‍රේට් වෙස්ටර්න් කඳුමුදුනේ තිබී හමු වූ නාදුනන තරුණියගේ මලසිරුර දැඩි පරිශ්‍රමයකින් අනතුරුව පහළට රැගෙන ඒමට යුද හමුදාව සහ පොලිසියක්ව පියවර ගත්තා. ඒ අදෙම ස්ථානයට ගිය නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා සිදු කළ ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුවයි. නුවරඑළිය ග්‍රේට් වෙස්ටර්න් කඳුමුදුනේ මෙලෙස නාදුනන කාන්තා මලසිරුරක් තිබෙන අයුරු දැක තිබුණේ එම කඳුමුදුනේ කඳවුරු බැඳීමට ගිය පිටිසක් විසින්. අනතුරුව ඔවුන් මේ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබූ අතර මේ අනුව ලිදුළු පොලිසිය විමර්ශන ආරම්භ කළා. අද මෙ ස්ථානයට ගිය නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් ජේ අමගහවත්ත මහතා ස්ථානීය පරීක්ෂණයේ සිදුකර නියෝග කළේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා මලසිරුර නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහල වෙත රැගෙන යන ලෙසයි. මේ අනුව දැඩි පරිශ්‍රමයකින් අනතුරුව එම කාන්තා මලසිරුර මෙලෙස පහළට රැගෙන ආවා. මේ අවස්ථාවට නුවරඑළිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා දෙක්ව සිටියා. මේ අතර මියගිය තරුණිය කවුරුන්දයි හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතන අතර ඔවුන් සැක කරන්නේ තවත් පිරිසක් සමග පැමිණි ඇය කඳුමුදුනට යන්නට ඇති බවයි. ඔවුන් කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර මියගිය තරුණිය කඳුමුදුනේ සිට පහළට රැගෙනීමේ මෙහෙයුමට එක් වූ යුද හමුදා සිබලෙක්ද හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මරණයට පත් වූ අතර ඔහුද මෙලෙසින් පහළට රැගෙන ආවා. ප්‍රදේශවාසීන් පවසන්නේ ග්‍රේට් වෙස්ටර්න් කඳුයායේ අනාරක්ෂිතව අනවසරයෙන් කඳවුරු බැතීම බහුලව සිදුවන බවයි. මේ අනුව මෙම ප්‍රදේශයේ කඳවුරු බැතීම් තාවකාලිකව තහනම් කිරීමටයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පියවරගෙන තිබෙන්නේ. LPL තරගාවලියේ අද සහ හෙට විවේකී දිනයන් වෙනවා. ඉන් අනතුරුව ලබන 4 වනදා සිට 8 වනදා දක්වා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී මූලික වටේ තවත් තරඟ කිහිපයක් පවත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රී පැවති තරගයෙන් බීලව් කැන්ඩි කණ්ඩායම පරදා විශිෂ්ට ජයකත් කර ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. ලංකා ප්‍රීමියර් ලීග්ගේවත් LPL ක්‍රිකට් තරගාවලියේ සිවුනාදීරේ පස්වන තරගයේ ඊ රාත්‍රී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවතුනේ ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ බීලව් කැන්ඩි කණ්ඩායම අතරයි. තරගයේ කාසිවාසී දිනු ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක පළමෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. එනෝ පිටියට පිවිසි ගෝල් ටයිටන්ස් ක්‍රීඩකයන් නිමිති පන්දු ආර 20 අවසානයේ කඩුළු පහක් දැවී ලකුණු 180ක් රැස් කළා. එෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ටීම් සයිෆර්ට් පන්දු 39කදී 4 පහර 5ක් සහ 6 පහර 5ක් සමගින් ලකුණු 74ක වේගවත් ඉනිමක් දියත් කළා.
and white. Okay, same thing we did there. Okay, right. ඊට අමතරව ශකිබ් අල් හසන් ලකුණු 30ක් සහ ෂෙවොන් ඩැනියෙල් ලකුණු 25ක් රැස් කළා. That's lovely. That really is a good shot. පන්දු යැවීමේදී වනිදු හසරංග මොහමඩ් හස්නයින් හා අමීර් ජමාල් එක් අඩුල බැගින් බිඳ දැමුවා. No timing. David wicket settles, takes the catch. ලකුණු 181ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය බීලව් කැන්ඩි කණ්ඩායමට රෝල් ටයිටන්ස් ප්‍රබල පන්දු යැවීම හමුවේ රැස් කර ගැනීමට හැකි වුණේ පන්දු අර්ධහතයි එක් පන්දුවක් තුල සීළු දෙනා දැවි ලකුණු 97ක් පමණයි. එහිදී ලකුණු 20 සීමාව පසු කළ එකම පිතිකරුවා බවට පත් වුණේ ලකුණු 27ක් රැස් කළ අශේන් බණ්ඩාරයි. පන්දු යැවීමේදී කසුන් රාජිත, රිචඩ් එන්ගරාබා, ඩබ්‍රයිස් ශම්සි සහ ශකිබ් අල් හසන් කඩුලු දෙක බැගින් බිඳ හෙළුවා. ඊට අමතරව ලහිරු සමරකෝන් සහ කිල දනංජය එක් කඩුල බැගින් දවා ගත්තා. එනෝ මෙම තරඟයේ ලකුණු 83කින් ජයගත් ගෝල් ටයිටන්ස් කණ්ඩායම මෙවර LPL තරඟාවලියේ අඛණ්ඩව දෙවන ජයත් වාර්තා කරන්නට සමත් වුණා. LPL තරඟාවලියේ අද සහ හෙට විවේකී දිනයන් වන අතර ලබන 4 වනදා සිට 8 වනදා දක්වා මහනුවර පල්ලෙකලේ ක්‍රීඩාංගණයේදී මූලික වටේ තවත් තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. පල්ලෙකලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තරඟයේ බීලව් කැන්ඩි කණ්ඩායම සහ දමුල්ලෝර කණ්ඩායම අතරත් දෙවන තරඟයේ ලයිකර්ස් ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතරත් පැවැත්වීමට නියමිතයි. මේ අතර ලයිකර්ස් ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා තම කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවා වන ඩේවිඩ් මිලර් හට ශ්‍රී ලාංකේය සංස්කෘතියට අනුව ආහාර ලබා ගන්න ආකාරය මෙලෙස ගැන්වුවා. Official media partners. ऐसा मगे दैनिक आप इस सामुगान नवा। ओबटे सुबह रात्रि आप।